වහසගේ නාමෙන් ආසිරි මෝසෙස් දහ නවවෙනි කොටස ඉතිං ගිය පාර මම කියලා දුන්නා කොහොමොද දෙවියන් වහන්සේ මෝසෙස්ව හෝරෙව් කඳු මුදුනට ගෙනියලා හෙබ්‍රෙව් ලියන්ඩ කියලා දුන්නේ කියලා ඇතර දෙවියන් වහන්ස තම ඉස්සෙසලාම ලිව්වෙ. ඉතිං මම කියල දුන්න දෙවියන් වහන්සේ ලියපු පලවෙනිම අකුර ලාමෙඩ් ලයන්න දෙවැනි අකුර අලෙෆ් තේරුම ලෝ ලෝ කියන්නේ නෑ තබොටින් කියලෙන මොකක් දේ නෑ ෑනෑ කියනක කියලා නමුත් මම ගියපාර කියල දුන්නා දැ මේ ලාමඩ් ආලෙස් එක අනි පැත්තට හැරවුවොත් එකන්නේ ආලෙස් ලාමඩ් හැටියට බැලුවොත් මතදය ගණඩ දකුණෙන් මට කියවන්න ඕනේ හිද වෙයා ආලෙස් ලාමෙඩ් එනකොට එක එ එ කියන්නේ දෙවියන් වහන්සේගේ නම වියන් වහන්සට ඕන වෙනවා දස පනතේ හැම තැනටම උන්වහන්සේගේ නම දාන්ඩ එතකොටL කියලා දැමෙන්ඩ ඕනේ හැබැයි උන්වහන්සේගේ දස පනතේ තුන්වෙනි පනත මගේ නාමය නිකරුණේ භාවිතා නොකර පන්න කියන එක එතකොට මගේ නාමය නිකරුණේ පාවිච්ච කරන්න පපකිවන උන්වහන්සේ නිකරුණේ පාච්චි කරන්න බෑනි ඒ නිසා L කියන එක නොලිය ලෝ කියන එක ලෙව්වා දැ ලෝ කියන්නේ නෑ දැම් මිත්‍රවරුණි දස පනත ගැන මම ඔබට කතා කරන්න යන කොට මේ ලෝ කියන එක ගැන ඔබට මම කියලදඩ වෙනවා දැම් මේ වැඩ සටහන බලන ඔබගින් සමහරු හොඳට හෙබ්‍රෙව් දන්නයත් ඉන්නවා. එන්සා ඔබටත් මේක ආශිර්වාදයක් කියල මම හිතනවා හොඳයි ව්‍යවස්ථාවට හැබ්‍රව් භාෂාවෙන් මොනවාද කියන්නේ ටෝරා. පන්නත්ත කියන මචනට හැබ්‍රව් භාෂාවෙන් මොනවාද කියන්නේ. මෙස් මෙ හොඳේ. අර මතකද යොදෙව්වන්ගේ සංස්කෘතිය තියනවා. අවුරුදු දොලාහා හමාරවෙනකොට පිරිමියා ව්‍යවස්ථාව ඉගෙන ගණ්ඩ යනවා කියන්න. ඒකට කියනවා බා මෙස් බා. මෙස්වා. එකන්නේ බාහ කියන්නේ පුතා. මෙිස් ව කියන්නේ පනත්. එක පනත් ඉගන ගාන්න පුතා කියක තමයි එක තේරුම. ඒකෙම ගෑනු ළමයින්ට අුරදු කොල් හයිවර වෙනකට ව්‍යවස්ථාව කියවන්ඩ ලබා දෙනවාන ප්‍රස්ථාව එතකොට කියන බට මිස්වා. බට් කියන්නේ හැබ්‍ර භාෂාවෙන් දුව කියන එක. එතකොට බාර්මිස්වා. මිස්වා කියට මිස් මිස්වා කියෙන න එක පනත් කියන එක එක තේරුම එතකොට පනත එතකොට මිස්වො කියලා කියන්නේ පනත් දැන් පනත් දේ‍යආකාරයෙන් දෙවන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. සමහර පනත් ඒවට කියනවා අපි ධනාත්මක පනත් කියලා එක කියන්නේ කරන්ඩ 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 කියලා කියනවා කරන්ඩ කියන්නේ ධනාත්මකනේ හරි. ඒකට හෙබරෝ භාෂාවෙන් මනවාද කියන්නේ.මිත් සිආසේ හඳ දැන් ඒ අගට තියෙනවා තවත් පනත් කහිපයක් කරන්ඩ එපා කියලා. ඒවට කියන්නේ රිනාාත්මක පනත් කියලා. කරඩ එා මෙම කරන්න එපා. රවරන්ා කට එපා 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 කියද එක රිනාාත්ම කත්වයක් ගන්නවානේ. ඒවාට කියනවා. ලතා අසේ ලෝැනෙ නෑ එා කියනන එතකොට මිස්ට් කියන්නේ පනත්.මිස්ට ආසේ කියන්නේ පවත්වඩ ඕන පනත්. එතකොට මෙිස්ට ලෝට ආසේ කියන්නේ කරන්ඩ එපා කියලා කියන රිනාත්මක පනත්. තැන් ඇත්තට මි්‍රවරුණී මුොලු පරණගි විසුමේම කරන්ඩ කරන් එපා කියලා කොටස් දෙකට බෙදලා ආක්‍යා සම්පූර්ණයෙන් තියෙනෝ හයසිය දහතුනක්. ඒවායින් මේ කරන්ද කියලා කියනවා දෙසය හතලිස් අටකුයි කරන්්ඩ එපා කියලා රිනාත්මක පනත් තුන් සය හැට පහකුයි තියනවා. දෙසිය හතලිස් අටයි තුන් සය හැට පහයි එකතු කරපු හම හයසිය දහතුනක් එනවා. දැන් ඒවා අපිට දැන් අදාල නෑ අපිට අදා දස පනත විතරයින්නේ දැන් දස පානත තුළ මේමත්මිස් ආස ධනාත්මක පනත් සහමිස්ආස කරන්න එිපා කෙන රිනාාත්මක පනත් ඒවත් මම ඔබට කියලදින්ද යනවා. දැන් දස පනත කොටස් දෙකකට බෙදන්න පුළුවන් මිත්‍රවරුණේ තැන් ගල් ලෑලි දෙකක් මේ ලෑස්ති කරන්න කිව්ේ මෝසෙස්ට ඇයි ගල් ලෑලි දෙකක් මනකන් ඇහෝොත්ඒම සමහරු කියනවා හරි ඉතින් දහයයිනේ එකක පහයි එක පහයිල අන්ඩ වෙන්ඩ ඇති නෑ දැන් ඇතිදි පොඩි ප්‍රශ්නයක් මතුව නවා මිත්‍රවරණ ඔගල හොඳ යිබල කියවල බැලුවොත් දෙවන් වහන්සේ මෝසෙස්ට ගල් ෑලි එකක් ලැස්ස කරගන ගේඩ කිව්වේ එක පැත්තක විතරල් ලියන්න නෙේ දල් ලෑලි දෙකේම දෙපැත්තම ලියන්න එතකොට මේ පැත්තේ අර පැත්තේ නි පැත්තේ අර පැත්තේ පැති හතරක දැන් ියවෙඩ ඕනි ඉතිං මේ පැත්තිකී යද්ද අර පැත්තකී යද්ද කියන ප්‍රශ්නය මතු වෙනවා මඟ ඔබට පැහැදිලිව කියව දෙන්න දැන් ඉස්සල්ලා කොටස් දෙකට බෙගන්ඩ පුළුවන් කියන එක ම කියල දෙන්න ොකක්ද කොටස්ස දෙක කියලා පලවෙනි කොටස තමා පලවෙනි පනත් හතර පලවෙෙන පනත් හතර මනුෂ්‍ය දෙවියන් වහන්සේ වෙනුවෙන් පවත් පඩ වන පනත් දෙවියන් වහන්සේ වෙනුව ඒක මනුෂ්‍යයි තවත් මිනිස්සුන්ටයි ඕක සම්බන්ධ නෑ ඇයිඒ අපි බලමු බයිබලේ පලවෙෙන් පනත් හතර මොකදද කියලා නික්මයාම පොතේ විසිවෙනිරිච්චේදේ ඕක තිය තුන්වෙනි පදේ කියවා මාඇර අන් දෙවවරුන් තාට ඇතුව නොසිට මංහැර වනිදි ගුල්ලූ උමට ඉන්ඩෙපා ම කියල දුන්න අ වසංගත දහයෙන් අ මිසරයන් ෙවරුන් හුටම පහරදදි යිවරයි දඇන්ද වහන්සට පුළුවන්ම තියනවා මෙම කියන්න ම හැර ඹලට වනිදිවර ඉඩෙපා හොද කියලා කියන්න දෙවෙෙන එක හතරවෙනි පාදය රූප මට සමානව තියන්ට වන් කියවන්න හොදේ ඔගුල කියවල බලාගන්නඩ රූප හදන් ඩ එපා කියලා හිත එකක් දෙවියන් වහන්සේ උදේසාන්නේ තුන් එනික තියෙනවා හයිවෙනි හත්වනි පදේ දෙව්ූ ස්වාමයන් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යව හාර නොකරව එක තේරූම නත් දන්න අද දැම් මිසරේ ඉන්නකොට හොඳක් වනොත් ආ අර දෙයා මට මේක දුන්නා මේ දෙේයා මට දුන්න කියලා කියනවා නරකක් වනොත් අර දෙය අමාත්‍යක තරහුුණක් මේ දෙේ අමාත්‍යක තරහා වුනා කියලා කියවා ති උන්වහන්සේදවන්හන්ස විතරන්නේ දෙවන් වහසේට ඉදියන් වෙන දවරුනෑන. ඒ නිසා හොඳක් වනත් කියයි දෙවන් වහන්සේ මට දුන්නා.නරකක් උනත් කියයි දෙවියන් වහසේ මට ගැහවා. දෙවන් වහන්සේ කියනවා සමහර දේවල් මගේනවේන්නේ ඔගොල්ලන්ට ඉබේම එනේවා. නද අපි ගිහිල්ලා තෙල්ලට අපි වතුරේ නටලා වැස්සට තිමිලා ආවෝත් අපිට හෙම්රිසාාවක් එනවා. ති ඒක යක්ෂයා දුන් නෑනේ දෙවන් වහන්සේ දු නෑනෙ නිකං ස්වභාමි කළ හැදනේවා ඉතින් ඒවාට තෙම්්‍රරිසාක් ඇද නමානේදවියන් වහන්සට තරාගහින්ද දන්නන්නේ මට ෙම්මිරිසාක්කාවක් අ මට හිසරධයක්ක ඇල න ස්වාම වහසේ විුද්ධම මහරි කරලද දන්නන්නේ ඔය වගේ නිකරුණේ මගේ නාමය භාවිතා කරන්න ිපා කියන එක තමාක් ඕ හතර වෙන අවෙනි පදී තියෙනවා සබද දවස ශුද්ධකොට පවත්වන්ට කියලා කියන්නේ දවස් හයක් අපි වෙනුවෙන් වැඩ කරඩලු එක දවසක් දෙවියන් වහන්සේගේ නිදහසලෝ ශැබත කියන්නේ විවේකය දැන් අපේ මිනිස්සු අපිටවිේකය කියල හිතංගින්න කැන අප එදාට වැඩට යන්න අපි එදාට වැඩ මනොත් කරන්නේ අපි එදා මොත් කරන්න ඇත්තුව ඉන්නවා කියල ද ඒ අපේ විවේකය නැව නිවක දෙවියන් වහන්සගේ ශබත උන්වහන්සගේ විවේකය ඒ නිසා දවස් හයක් අපි වෙනුවෙන් අපි වැඩ කරනවා එක දවසක් උන්වහන්සේ වෙනුවෙන් වැඩ කරනවා අපි අපි යනවාදද මාලිගාවට අප යාත්ඥා කර අපි ගීතිකාවෙන් න්හසේ ප්‍රශාසා කරනන් වහන්සේ වෙනුවෙන් අපි දේවල් කරන එක තම සැබෑ ශැබත කියන්නේ. ඉතිං ඒක ඉතින් ඒ කාලේ ගොල්ලන්ට සෙනසුරාධ. ඉතින් අද අපිට සෙනස්රාධන වෙන්ඩන්නෑ අපි යුදවන් ස්වභාභිකව යුදවන් නිවේ ෞතික යුදවන්නේ වෙන අපි ඉති ඉරිදා නම් ඉරිද මැද පිරිදිකරටවුල ඉන්නට සිකුරාධ ඉශරල් වල ඉන්නට සෙනසුරාධ දවස් හයෙන් පස්සේ දවසක් දෙවියන් වහන්සේ දෙන එක ඒ තමා සැබත ඉතින් මිත්‍රවරණේ ඔය හතර තමා අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්ඩුවන එක ඒ එක ගල්ල ෑල් එක ලිය නොස එක ගල්ල ඇල්ල එක මනුෂ්‍ය දෙවියන් වහන්සේදදසා පවත්වඩ ඕන පනත් හතර ලියනෝ දැන් ඊළඟ ගල්ල ඇල්ලේ මනුෂ්‍ය අනිත් මනුෂ්‍ය සමඟ වෙනුවෙන් පවත්වන්්ඩ ඕන පනත් තියෙන හයා ඒ පනත් බලන්න උගලන්තුලුව දොලස්ශ්‍යනි පදේනල බලන්න්න නික්මයාම විස්සේ. දෝෂණ පදේ කියන මේ දෙමව්පියන්ට ගෞරව කරව දෙමවපියන්ට ගෞරව කරන්න. ඊට පස්සේ මිනිී නොමරව. හාමමිච්චාචාරය නොකරව. සොරකම් නොකරව. අසල්වාසසියට විරුද්ධුවව බොරු සාක්ෂි නොකියව. ඊට පස්සේ දහත්වනි පදේ අසල්වායගේ ගෙට නැත්තන් අසාසල්වාසියාගේ භාර්ියාවට නැත්ත හුගේ වැඩකරුවාට වැඩකාරීට ුගේ ගවයාට කොටලුවාට ඒ කිසි දේකට ආශා නැත්තන් තෘෂ්ණ නොකරන්ඩ ඔය හය තමා මනුෂ්‍ය අනිත් මනුෂ්‍ය වෙනුවෙන් කරන්නුව දැ අපි එ ධනත්මක සහ රිනාාත්මක ඳ දැම් පලවෙනි ගල් ඇල්ලට පලවෙෙනනි ගල්ල ඇල්ලු මේක පලවෙනි ගල්ල ඇල්ල මනුෂ්‍ය දෙවියන් වහන්ස දේසා කරඩඕන දේනේ එෙ ලාමෙට එ දෙවන් වහන්ස දසා කර්ඩ වනද ඒකේ එක පැත්තක කියක් ලිය වුනාාද නිත් පැත්ත කක් ලිය වුුණාද එක පැත්තක තුනක් ලියවුණා මොන තුනද රිනාත්මක තුන ෝ ලෝ පලිවෙෙන එක මුණද මා හැර වෙන දෙවිකෙනෙක් උමට ඉන්ඩ එපා හෙබ්‍රව භාෂාවෙන් එපා කියන එකින් තමයි වචනය පටන් ගන්න එතකොට ලෝ කියලකම පටන් ගන්නේ ඒපා උඹල අටවාන් හැර වෙන දෙවිවරු පලවෙෙන එක දෙනන එක එපා මට සමානව උඹලා රූප හදාගන්න ලෝ එපා මගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන්න. දැක්කද මිත්‍රවරණි දෙවියන් වහන්සේ වෙනේ මනුෂ්‍ය පවත්ව්ඩ ඕන පනත් හතරින් පලවෙනි තුනම එා එා එාමිආස රෙනාත්මක පනත් ලෝලෝලෝ ඒක අනිත් ඇැත්කට හැරි අ හැරෙව් අඒ ගන්න ඇල්ල ඕන කියන එක පනත ධනාත්මක පනත එකන්න මිත්ට ආසේ පනත මේක නවා හතර වෙනක මොකක්ද ශබත් දවස ශුද්ධව පවත්වන්ඩ එපා න පවත්වන්ඩ දැන්තේ නෝද පලිවෙනි ගල්න්න ඇල්න්නේ පවෙ මෙවාද පනත්තුනක් ලියලා තියනවා එ එපා එපා අනිත් පැත්තට හැරවා කරන්ඩ කියන එක පලවෙ ගල් ඇ ද දැන්ඒ පැත්තින් තිබ දැන් ගත්තා ඊළඟ ගල්ල ඇල්ල ඒ ගල්ල ඇල්ල පලවෙනි පනත එකන්නේ දස පනතෙන් පස්වෙන එක දනත්මක එකත් තියෙන්නේ මොකදද දෙමවපියන්ට ගෞරව කර පණඩ කරපන්න එතකොට ඒක විතරක් ලිව්වා ගෞරව කරන්ඩ කියන එක විතරක් ලි්වා දැන් හැරේවා නිත් පැත්තර ගල්ලඇල ඉතුරු වෙලා තියන තව පහක් ඒ පහ මොනහද රිීනාත්මකේවා ලෝ 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 මොනද එපා මිනිමරන්ඩ එපා වයිෂකංකරන්්ඩ එපා හොරකංකරන්ඩ එපා බොරුසාක්ෂිකියන් එපා එකේකේවත් තෘෂ්නා කරන්න්න අසල් වැසියාගේ භාර්ාව අසල් වැසියාගේ දේවල් අසල් වැසියාගේ වැඩකාරය වැඩකාරය කොටල්ලුවා ඒ ගවය ඒ කිසි දේකට තෘශ්ණ කරන්න එපා. එතකොට බලන්ඩ මිත්‍රවරුණනි දැං ගගල්න්ට තේරෙනවාද ගල්ලෑලි දෙකේ රහස. ඒ ධනාත්මක සහ රිනාත්මක පනත් මොකද්ද කියලා දැංගට තේරෙනවාද. දැං ඕක දන්න නැත්තන් තමා. අපි අපි නිකං හිතන්න ගල්ල ඇ දෙක් හරි ලියන්ඩ ඉඩ මදි වෙලා ඇති. ඉතින් දෙකක් ඕන වෙලා ඇති අනික තනෙකක් කුස්ථන් යන එක අමාරුවනේ නෑ. එතකින් දහයක්න එක පහයි අනිත් එකක පහයි. නෑ දෙපැත්තම ලිවන් හරිට හර දැි ඉතින් කිවන් දෙවියන් වහන්ස උදෙසා හතරයි මනුස්්‍යය උදෙසාහයයි කියලා එ අරදවියන් වහන්සේ උදසා වූය හතරෙ දෙකක් එක පැත්තක පැත්තක දෙකක් අර මනුෂ්‍යට කියලා කියන එක හයක්න එක පැත්තක තුනයි එක පැත්තක තුනයි කියලා නෑ ො අපේ අදහස් සැබෑවක නෙමේ දෙවියන් වහන්සේ යම් දෙයක් කරාණං ඔන්වහන්සේ එක සිතා මතා අදමයි කරන්නේ එතකොට දෙවාන් වහන්සේ ලස්සනන්නට මං ආපහොමතක් කරලා දෙන්න ඔන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් මනුෂ්‍ය පවත් අන්්ඩෝන ඒ පනත් හතරෙෙන් ඒ මෙත්ස්ට් ලොට ආසේ එකැනි රිනාත්මක පනත්තුන ල ලෝ කියල ඉස්සලම නේල දුන්නා මං හැරවිෙනදිවරුමටින්ද එපා රූප හදන්ඩ එපා නිකරුණේ මගේ නාමේ ව්‍යවහාර කරන්න එපා. අනිත් පැතට හැරව්වා ශබත් දවස. ශුද්ධද පවිත්‍රව පවත්වන්ඩ. ගත්තා ඊළඟ ගල්නෑල් මනුෂ්‍ය වෙනුවෙන් පවත්තන්න්න ඕනෙක් ම දනත්න එක ලියව්වා මොකක්ද දෙම පියන්ට ගෞරව කරන් හැරවා අනෙක් ැක්ට කිව්වා මිනිමරන් එපා වයිශකං කර එපා හොරකං කර එපා බුරුසාක්ෂිකයන් එපා ආශ කරන් තෘ්නා කරන් එපා මෙන්න මෙහෙම දස පානත දෙවියන් වහන්සේ ගේම අකරුවලින් ලිය්වා තැම ි්‍රන පො දක් ත බලන්න නම වගකීමේ නොබට කියන්න මේක ජීවිතයට ඔබ අහල නැතුව ඇති මේක ඇයි දන්නවද මේවා හොයාගන්නඩ ලේසි නෑ ඇහුකට හෙබ්‍රයෝ ාසාාව අපි කාලා බීලා වතුර බීලා ඉන්ඩෝනේ තැම්මිත්‍රෝන්නේ එහෙම නම් ඔය නිකං ලෝ කියන වචනේ අනිත් පැත්තට හරවනකොට ඇල් කියලා දෙවියන් වහන්සකි නම එනවා ඔය අකුරු දෙකේමෝ සෙල්ලං දෙවියන් වහන්සේේ දස පනත තුළ දාලා තියනවා නං. මුළු දස පනතම හෙබ්‍රෙව් භාෂාවෙන් කියවනකොට කොහෝම මොන තරං ඒ ලියන ශිල්පය දෙවියන් වහන්සේ කියලා දීල ඇතිද කියලා හිතාගඩ. දන්න අද දස පනත අපි හෙබ්‍රව් භාෂාවෙන් ලියන්ඩ කියවන්ඩ තිගන ගත්තොත් ය හෙබ්‍රව් භාෂාව හරියට ලියන්ඩ කියවඩ දටම දු හා සමානයි එක තමා දෙවන්හසේ මෝසෙස්්ට කියල දුන්නේ එතකොට ස්ස ඉස්සල්ලාම හෙබ්‍ර භාෂාව ලිව්ව දෙවන් වහන්සේ. ඉස්ස ඉස්සල්ලාම මනුෂ්‍යහෙබ්‍රය භාෂාව ලිවනම්ඒලිවේ මෝසෙස් ඒ නිසා තමයි මිත්‍රවරණ නික්ම්‍යම විස්සේ ඉඳං මෝසෙස් පටන් ගත්ත දේවල් ලියන්ඩ තැන් උත්පත්ති පොතේ පරිච්චේද පනහක් තියනවා. ලිවේ මෝසෙස් නික්මාම විස්සට කලින් ්චේ දහ අමයක්ම තියෙනවා ලිව්වේ මෝසෙස්. හැබැ ඉස්සෙස්සලම මෝසෙස් ලිවේ උත්පතින වේ. නික්මයාම ඒනම් දහන මේ වෙනකුණත් නවේ නෑ. ඉස්සේ ඉස්සල්ලන්න මෝසෙස් ලි්වේ නික්මයාම විස්සේදන් හතලිය දක්වා.ඒනිසා. අපි හෙබ්‍රයු භාෂාවෙන් බයිබලය කියවගෙන එනකොට උත්පත්ති හොඳ හැබ්‍රව් භාෂාවෙන් තියෙන්. උත්පත්ති පණහා ඉවර වෙනොට උප්පති පොතත් පළවෙනි පරිච්චේද ද කියවගන කියවන යනකොට ඒ භාර්ෂාව එල් ලියන ශිල්පය දියුණු වෙන දකිද පුළුවන්. හැබයි එතන පරිච්චේද පනා ඉවරවෙලා නික්මයාම පල්ලවෙනි පරිච්චේද දෙ එනකොට අපි දකින්නේ පොඩි වෙනසා තව පොඩ්ඩක් ස්තරම් ගනේ භාෂා භාවිතයක් එතන දකින්න ද නමය වෙනකම් හොඳට තියෙනවා. දහනමය පස්සේ විස්ස දසපනත එතනින් ඒහාට කියවනකොටනකම් මේ පලවෙනි පන්තිය ළමේ කලියාගෙන යනවා වගේ කියියලදන්. අකුරු වැරදි නෑ. ඒ මේඒ ග්‍රෑමර් කියල කියන්නේ ඒක එත්තර වැරදි නෑ නමුත්තර අපි දන්නවානේ දැන් සිංහල වනත් අපයම් ග්‍රන්ථයක් රන් කියවනකොට අපිට දන්නවන මේ සිංහල භාෂාව කොචර දන්න පුද්ගලෙද්ද මේ ලියන්නේ කියර මහාචාර්යවට කියනවා. ගොල්ලංග අර භාෂා ශෛලය දන්නවනේ ඉතින් එහම දකිනවා ඊට පසේ ලිවි කතාවට යනකොට පුතුම් ස්තරම් ගනේ හෙබ්‍ර භාෂාව පාවිච්චි කළ තියන්නේ ගණන් කතාවත් වේ වගේ හැබැයි දවිතය කතාවට යනකොට තනි කර ඒක අපි දකින්නේ නිකම් කතා කරන හෙබ්‍ර භාෂාවෙන් ලියල තින අර දැන් අපි සිංහල කියලාන මම යන්නේ මි අපි යන්නේ මූ එහෙම නැතුව ම යනවා අපි යන්නවා ඒ වගේ අ එනවා ඉන්න හ ඒ වගේ අ කතා කරන මේ ආභාෂය තමයි මේ දේතය කතාව තියෙන්නේ දැ මිතරණ ඕකට සමහර ගොලන් ගලන්ට අපි කියෙන ක්‍රටීක්ස් කියල විවේච්චකයිින් බයිබ විවේච්කින් න්නවානි ටම් සෝස් ක්‍රටිසිසම් රිටරිකල් කටිසිසම් ලිටරි ක්‍රටිසිසම් කියලා ඔය වගේ විවිධාකාර විවේචකන් ඉන්නවානේ මේ බයිබ ල විවේචනයට ලක් කරනය ත්‍රස්තියනයගින් නඋත්ති නොේ වගේය ඒගොල්ල කියනවා පංච පුස්තකය උත්පත්ති නික්මයාම ලෙව කතාව ගනන් කතාව දීතය කතාව ඔක ලෙවේ මෝසෙස් ලේවේලෝජ පී කියන තියරේකක් එකගුලු දාන න්හන්සේ නම ය යහේ යහේ කියලා කියලා ලියල තියෙන හරිය ලි්වේ යාවිස් එකන ඉග්‍රීසියෙන් ජෝවනජජට පස් දෙවන් වහසේ නම එෝහම එලෝහහිම් කියල ලියලා තියනය එෝහිස් දැ ලවි කතාව අමුත්තුම භාෂාශයලකින් නතියන්නේ ඒ නිසා ඒ ලිවේ මේ පූජකවරු ප්‍රස් එක තම පි එතකොට මේ මංකිවේ දවිත දවිතය කතාව නික අර කතා කරන ශයිලෙන් ලියලා තියන්නේ ති ඒක ලිවේnomical දවිතය කතාව ලියපු අය එතකොටජවි E writers P JDP තිරි කියල එකක් තියනවා ඒකෙන් ඒගොල් කියන්න හතන්න මෝසිස් නවවා ලිවේ වෙන වෙන කට්ටිය ලියලා ඒවා අමනලා එකතු කරලා මෝසෙස් ලිව වගේ දැම්මයි ඉති පිදාන්නවන්නේ මෝසෙස් නවේ ලිවේ කියලා දැමිත්‍ර න ඉගුල් හෙම කියන්න හේතුව එකගලු කියන එක හරි එකන්න වෙනස් තියනවා නමුත් ඒ වෙනසට හේතුව දන්න ඇතිකමයි ඔය ජ.DP කියන එක පට්ට පල් බොරුවක් මෝසෙස් තම ඔ ඔක්කම ලිවේ පහම ලිවේ දවිතය කතාව අවසාන පරිචේද ඔහු මරණය පවා නගතවා කිය හැකට ලිවේ ඔහු තමමා ඉතිංජDP තියරි කියන ඒ තිීරිය එන්ඩ තරම් මෙයා ලියපොය පොත් පහේ ඔය වෙනස් ආකාරෙන් ඔහු ලියන්ඩ හේතුව මොනවාද ඒ හේතුව දැම්මන් කියන්න පටන් ගත්ත නික්මයාම විසින් තමයි ඔහු හෙබ්‍රෙව්ලියන්ට පටන් ගන්න කියලා ඉතුරු ටිකත් පැහැදිලි කරල්ලා ඊට පාසේ මෝසෙක ජීවිතේ ඒ ළඟ අධීරේ අධියරය ගැනම කතා කරන්න ඊ ළංඟ පානමේදී හම්බෙන්ඩ එන්නක් දෙව නසපට ශිල් අද කරන සේක්වා